රැහැයියා අඳුරු ලඳු කැලෑවල කළුවර දිනවල වත්ත පහල වගේම අඳුර සහිත ඝන වනාන්තරවල දිවා රෑ නොවෙනස්ව එක දිගට නැගෙන රැහැයියාගේ නාදය බොහෝ දිනෙකට ප්‍රිය උපදවන්නක් නොවන්නේ එහි ත්‍රීව්‍යතාවය නිසායි අති ත්‍රීව්‍ය අධික ශබ්දකින් යුත් හඬක් නිකුත් කළද රැහැයියා යනු ඉතා කුඩා සත්‍යකි ඌ මෙම ත්‍රීව්‍ය හඬ නිකුත් කරනුයේ මුඛයෙන් බවට බොහෝ දෙනා විශ්වාස කළද සැබවින්මය රැහැයියාගේ බඳෙහි ඇති තාන රජ්ජුව නම් අවයවය මාංශ පේශී සමග ගැටීමෙන් ඇතිවන්නක් බැව් ඔබ කිසිසේත්ම විශ්වාස නොකරනවා ඇති මෙම ශබ්දය ප්‍රජනන කාර්ය සඳහා සහකාරියක් සොයා ගැනීමටද උපකාරී වෙන බවට විශ්වාසයක් ඇත හෙම්ටෙරා ගෝත්‍රයේ සික්කෝඩොයිඩේ උපකුලයට මෙම සත්වය අයත් වන අතර මේවන විට ලොව පුරා රැහැයියන් විශේෂ 3000කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත මොවුන් ශරීරයේ තරමක් දිගැටිය විශාල හිසක් සහිතය හිස දෙපසට වන්නට ඇස් පිහිටයි ශරීරය වඩා පූර්ව පියාපත් යුගල දිගින් වැඩිවන අතර අපර පියාපත් නොමැත ඉතා කුඩා ස්පර්ශක යුගලක්ද පිහිටයි ශරීරය අඳුරු පැහැවන්නේ උන් කඳන් මත වසා සිටියේදී පැහැදිලිව දිස් නොවීමට වූ අනුවර්තනයක් නිසා වෙනි මොවුන්ගේ ජීවන චක්‍රය ඉතා අද්භූත ස්වරූපයක් ගනී එය බිත්තර සිසු වාසහ සුහුඹුලා ලෙස ප්‍රධාන අපි අවස්ථා තුනකින් යුක්ත වේ. ඉන් වැඩි කාලයක් ගතවන්නේ සිස් අවධියේය. ගැහැණු සතා බිත්තර දමන්නේ ගස් කඳන් මතු පිට ඇති පොතු අතර හෝ අතු රිකිලි මතය. වරකට බිත්තර 300ත් 400ත් අතර ප්‍රමාණයක් දමයි. බිත්තර වලින් එළියට පැමිණෙන සිසුවන් භූමිය මතට වැටි පසහාරා පොළව තුලට ගමන් කරයි. ඉන් පසු පසෙහි ඇති පෝසකවල සාරය සහ සාකමුල්වල යුස උරා බොමින් අදෝ පෝසකවල සාරය සහ සාකමුල්වල යුස උරා බොමින් අදෝ භෞමික සිසු අවධියක් ගත කරන මොහු භූමිය තුල ගත කරන කාලය වසර 3000ත් අතර තරම් දිගුවේ මෙම අදෝ භෞමික සිසු ජීවිතය විලෝපිකයන්ගේ ආරක්ෂා වීම සඳහා වැදගත් වේ ඉන් පසු නැවත පොළවෙන් මතුවන සිසුන් ගස් කඳන් දිගේ ඉහළට පැමිණෙයි. කඳන් මතු පිටදී සිසුවාගේ ශරීරයේ පෘෂ්ඨියව දික් අතට සිදුවන පැල්ලමකින් සුහුඹුල් රැහැයියා පිටතට පැමිණේ. සුහුඹුල් රැහැයියා පිටත්ව ගිය පසු ඉතිරිවන සිසු හැව සති කිහිපයක් ගස් කඳන් මත දැකිය හැක. පැලීමියගේ රැහැයියාගේ ශාරීරිය ලෙස සමහරුන් වරඳවා වටහා ගන්නේ මෙයයි. සුහුඹුල් රැහැයියා වැඩිහිටියෙකු ලෙස මාස දෙකක් පමණ කාලයක් පොළව මතුපිට සාක කඳන් ආශ්‍රිතව ගත කිරීමෙන් පසු ජීවන චක්‍රය නිමා කරයි.